සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා CREATIVEARTLK YouTube channel එකට. ඔයාලා දන්නව WhatsApp එකට ලොකු අප්ඩේට් එකක් ආවා පහුගිය දවසකදී. ඉතින් මේකමම ටිකක් ඩිලේ වෙලා කතා කරන්න හිතුවේ. ඒක කතා කරන්න වෙනම රීසන් එකක් තියෙනවා. ඒක ඉදිරියේදී ඔයාලට තේරෙයි. අපිට අප්ඩේට් එකෙන් හම්බ වුණා අපේ device හතරක් විතර extra link කරන්න. ඉතින් මේක ගොඩක් වටින ෆීචර් එකක්. ඉතින් ඇයි මෙහෙම ෆීචර් එකක් දුන්නේ? සහ අපි මොකටද මේ ෆීචර් එක යූස් කරන්න ඕන? කතා කරමු මේ ගැන. මම දන්නවා මේ වෙද්දි ගොඩ දෙනෙක් මේ WhatsApp වල අපිට extra devices link කරන්න හම්බ වෙච්ච feature එක use කරනව ඇත්තේ අනිවාර්යෙන්ම මම මේ කියන reason එකට. ඒ තමයි තමන්ගේ boyfriend ගේ girlfriend ගේ සමහරලාට හොරාල්ලන්න මේකට කවුද කතා කරන්නේ මේකට කවුද message කරන්නේ මේ වගේ කාරණා දැනගන්න ඔයා මේ feature එක සමහරලාට use කරනවා ඇති. හැබැයි ඇත්තටම අපිට මේ feature එක හම්බුනේ මේ reason එක නිසා නෙවෙයි. අපි හිතමු අපි මොකක් හරි business එකක් run කරනවා කියලා. ඉතින් කලින් නම් සාමාන්‍යයෙන් මම business එකක් run කරනවා නම් මට එන වෙන customer කෙනෙක්ගෙන් එන messages calls මට විතරයි access කරන්න පුළුවන්කම ලැබුණේ. අපි හිතමු මම මොකක් හරි urgent වැඩක ඉන්නවා කියලා. මට එන ඕඩ එකක් මම ඇරෙන්න වෙන කවුරුත් දන්නේ නැහැ. ඒක මම message එක read කරලා මෙන්න ඕඩ එක මෙන්න සල්ලි හම්බ වෙලා තියෙනවා. මේක ඩිලිවර් කරන්න රෙඩි කරන්න කියලා මමම කියනකම් වෙන කවුරුත් දන්නේ නැහැ. හැබැයි මේ WhatsApp accounts නැත්නම් WhatsApp devices අපිට link කරගැනීමේ feature එක හරහා අපිට හැකියාව හම්බ වෙනවා අපි ඇරෙන්න අපේ වැඩේට තව කිහිප දෙනෙක් appoint කරන්න. Example එකක් විදියට customer කෙනෙක් order එකක් දාලා message එකක් කියනවා අපේ phone එකට. ඒක මට විතරක් නෙමේ එන්නේ. මම තව 3 දෙනෙක්ව මේකට link කරලා තියෙනවා නම් මේ 3 දෙනාටත් මේ order එක නැත්තම් customer යවපු message එක එනවා. ඉතින් ඒකෙන් අනිවාර්යෙන්ම මම නැතත් business එකේ ඕන විදිහට මම නැතත් මේ 3 දෙනාට කතා කරලා මේ order එක submit කරන්න deliver කරන්න chance එක හම්බ වෙනවා මේ feature එක හරහා. ඇත්තටම මේ ලබා දුන්න feature එකට මම නම් ගොඩක්ම කැමතියි. ඒ වගේම කොහොමද අපේ main WhatsApp එකට තව devices කිහිපයක් link කරගන්නේ? ඒකට සරලම කරන්න තියෙන්නේ ඔයා දැනට add කරන්න බලාපොරොත්තු වෙන device එකට WhatsApp එක install කරන්න. ඊට පස්සේ කලින් වගේ ඔයාට කරන්න තියෙන්නේ phone number එක ගහලා enter වෙන්න නෙමෙයි. ඔයාට කරන්න තියෙන්නේ අලුතෙන් WhatsApp install කරපු phone එකේ WhatsApp එක open කරන්න. ඊට පස්සේ ඔයාට terms and conditions ටිකක් එනවා agree and approve කරන්න. ඒක button එක select කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩ option icon එක තියෙනවා dot 3ක් එක්ක. මේක select කරාට පස්සේ ඔයාලට option එකක් එනවා link to existing account කියලා. ඒ කියන්නේ අලුතෙන් account එකක් හදන්න එපා. දැනටමත් තියෙන account එකකට මේ device එක link කරන්න කියන එක තමයි කියන්නේ. ඉතින් මේක ඔයා ප්‍රධාන වශයෙන්ම select කරාට පස්සේ ඔයාලට QR code එකක් එනවා. ඒ කියන්නේ අලුතෙන් WhatsApp install කරපු phone එකේ මේ QR code එක තියාගෙන යන්න ඔයාගේ main phone එකට. ඒ කියන්නේ මේ device එක link කරන්න ඕන account එකට යන්න. ඒ account එකට ගියාට පස්සේ ඔයාට එතනිනුත් settings බලා ගන්න පුළුවන්. option icon එක select කරාට පස්සේ එතන ඔයාට බලා ගන්න පුළුවන් linked device කියලා තියෙනවා. මේක select කරන්න. select කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් link a device කියලා green color button එකක් තියෙනවා. මේක select කරන්න. select කරාට පස්සේ ඔයාගෙන් permission අහනවා. ඒ permission එකත් accept කරන්න. fingerprint එකක් වගේ දීලා තියෙනවා නම් ඒ fingerprint එක දෙන්න වෙනවා. එතනදී ඔයාට QR code scan එකක් එනවා. මේ scan එකෙන් ඔයාගේ අලුතෙන් WhatsApp install කරපු device එකේ තියෙන QR එක scan කරන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ main phone එකේ ඔයාලුතෙන් add කරපු phone එක add වෙනවා. ඒ වගේම ඔයාගේ අලුත් phone එකේ ඔයාගේ අර main account එකෙන්ම log වෙනවා බලා ගන්න පුළුවන්. මෙතනදී මම කලින් කිව්වත් වගේම ඔයාට හැකියාව තියෙනවා එකම message එක ඔයා link කරලා තියෙන device හැම එකෙන්ම බලා ගන්න. ඉතින් මම හිතනවා ඔයාලට හොඳ idea එකක් එන්නේ නැති ඇයි මේ link device කියන feature එක අපිට අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ සහ මේක මොනාටද use කරන්න ඕන. ඉතින් අනිවාර්යෙන්ම මේක ඔයාගේ business එක තව ටිකක් profit කරගන්න customers ලාත් එක්ක තව engage වෙන්න විදිහක් කරගන්න මම හිතන මේක හොඳ feature එකක් කියලා. ඉතින් අනිවාර්යෙන්ම මේ feature එක ගැන ඔයාලගේ අදහස් comment section එකට add කරන්න කියලා හැමෝටම මතක් කරනවා. ඉතින් අයිතලෝ tutorial එකක් අරන් ඉමේ බලාපොරොත්තුව ඇතුව
mama sign out wenawa mama Steve Fernandez wala hama denekdama subha so he's been looking for somebody who could save him instead of searching inside for what they gave him a strong will strong mind causes mayhem we could change the world change times rearrange them staying on pace running the race life is a chase I don't want a place I want to be first work till it hurts dehydrated thirst till I'm in a hearse song